පඩියෙන් පඩිය ඉහළට යන්න අපි හැමෝම කැමති. ඒ විදිහට ජීවිතේ ඉහළට යද්දී බොහෝ දේවල් අරගෙන යන්න ඕනේ. ඒ තමයි ජීවිතේ අත්දැකීම් කියන්නේ. ජීවිතේ අත්දැකීම් ලැබෙන සුන්දරම කාලේ පාසල් ජීවිතේ. පාසල් ජීවිතේ බොහෝ දේවල් කියලා දෙන්නේ අපිට ගුරුවරු. අද දවසේ සුන්දර ගුරුවරුන් පිරිසක් එකට මුණ ගැහෙනවා. හැබැයි ඔවුන්ට විශේෂ දවසක්. ඒ තමයි නාපුලුව ගමුව ගාමිණී මහාවිද්‍යාලයේ ගුරු උපහාර දිනේ. ඔවුන්ට උපහාර දක්වන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. අද දවසේ සුන්දර මතක සටහන් එක ඔබත් එක්ක තුවන්. ඒ අද ටොප් ලයින්. ජීවිතේ බොහෝ කලක් ගත වී අවසන්. නමුත් මතක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ මතක සරහන් එක අද දවසේ නැවතත් පාසලට ආපු පිරිසක් ඉන්නවා. අපි කතා කරන්න සූදානම්. ගුරුවරයෙක් වෙලා විශිෂ්ටයෙක් වෙලා කොච්චර කල්ද? ජයපතිට වශයෙන් අවුරුදු 15ක් අවස්ථා තුරක හිටියා මෙහි. අවගේ ආදිශ්‍ය ඒ කාලේ හඳුන්වන්නේ මේ ස්වර්ණ යුගය කියලා එක ඉස්කෝලේ. කතා කරොත් කොච්චර ආඩම්බරයිද නැවතත් පාසලට එන්න ලැබීම ගැන? ඔව්. අදත් වශයෙන් මේ ලොකු අවස්ථාවක් විකාර ලැබිලද මේ ඉන්න සේරම පටපිටා ඉන්න සේරම මගේ ආදිශිෂ්‍යෝ. ඔලෝ කී දෙනෙක්ගේ තාත්තා කෙනෙක්? දසදහස් ගානක. සර්ගේ නමත් කිව්වොත්? මසෙත් කුමාරසිංහ මේ හිටපු විදුහල්පති, වගේම අවසානදී රාජ්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පති. කොහොම ජීවිතේ? බොහොම හොඳයි, හොඳින් ගත වෙනවා. ජීවිතේ ගත වෙනවත් එක්කම ගෝලියෝ ගැන මොකද හිතන්නේ? අත්‍යවශ්‍යම ලොබ්බුඩු ගොඩක් ආඩම්බරයි. ගෝලියෝ පිරිසක් ඉන්නවා. මම 1990 ඉඳලා 93 විතර වර්ෂ 3ක් විතර මේ විද්‍යාලයේ සේවය කළා. ඒ වගේම මම ආදිශ්‍යෙක් මේ විද්‍යාලයේ. කොච්චර සුන්දර කාලයක්ද ගත වුනේ? ඉතාම සුන්දර තත්ත්වයක් තිබුණේ කාලේ පාසල් ගත කරන ජීවිත කාලේ. පාසලේ ලස්සනම තැන කොතන? අත්‍යවශ්‍යම මේ මම මේ තියෙන පරිසරය තුළ ඉගෙනීම් කළේ නෑ. මේ පසුව තමයි මේ සුන්දර පරිසරය නිර්මාණය වුණේ. මීට පෙර තිබ්බේ මෙවැනි තත්ත්වයක් නෙවෙයි. ඒක අත්‍යවශ්‍යම අපිට ගමේ ගැමි ජීවිතයට හුරු පරිසරයක් තමයි අපිට තිබ්බේ. නිසා අපි ඒ කාලය ගැන මේ දැනටිය තත්ත්වයට වඩා අපි ආඩම්බර වෙනවා අත්‍යවශ්‍යම. දකුණ කෙනෙක් වීම ගැන කොච්චර ආඩම්බරයි? අපුරුයි, ආඩම්බරයි. මේ ආඩම්බරෙත් එක්ක දකුණේ පාසලක් මොනවද තියෙන විශේෂතාවය? මමත් මේ ඉස්කෝලේ ආදිශයෙක්. විශේෂයෙන්ම මේ අපේ හිටපු විදුහල්පත්තුමා ඉන්නේ. ඒකම දැනට මමත් විදුහල්පතිවරයෙක් හැටියට සේවය කරනවා. මේ පාසලේ සේවය කරා ගුරුවරයෙක් හැටියට. ඒ වගේම දැන් අද හරි සතුටක් දැනෙනවා. අපේ ගෙදරට ගොඩනැගෙනා වගේ දෙවන්ත සතුටක් හිතේ තියෙනවා. මේ ගුරුවරු, අපේ ගුරුවරු හුඟක් අය අද මුණ ගැහෙනවා දරුවෝ. වචනෙටද බය කරගන්නේ? වේවැලට නෑ, එහෙම නෑ. මිස් කෙනමත් කිව්වා HKS ජයලත්. අද මොකද උගන්නන පාඩම? අද උගන්නන්න තියෙන්නේ මේ දරුවන්ට කළගුණ සැලකීමේ ගුණාංගය මේ ආදර්ශයක් වශයෙන් පෙන්වුම් කරනවා කියලා තමයි කියන්න තියෙන්නේ මට. සාමාන්‍ය දවසක පීරියඩ් කීයක් උගන්වන්න තියෙනවද? පීරියඩ් 8ක් තියෙනවා. පීරියඩ් එකක් දෙනවද දරුවන්ට, නැත්නම් හැම පීරියඩ් එකකම වැඩ කරනවද? ඉඩ තියෙන හැම අවස්ථාවකම වැඩ කරන එක තමයි මගේ අභිප්‍රාය. මිස්ගේ නමත් කිව්වොත්? මම ශරප්‍රභා. ඉස්කෝලේ ඇතුළට ඇවිල්ලා අවුරුදු කීයක් ගත වෙනවද? 10ක් වෙනවා. මොනවද ඉගෙනුවේ? ඉගෙනුවේ සිංහල විෂය කරා, දේශපාලන විද්‍යාව විෂය කරා. මම හරි ආසයි ඒ කාලේ කවියක් මතක් කරනවා සිංහල පාඩමේ තිබ්බ. ගොඩ මඩ දීකම සාරු සාරය පල බරය කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙලවරය ගම මෙදින් ගලනා ගඟ මනහරය. මතකයන් කොච්චර සුන්දරද? ඉතාම සුන්දරයි. මම ආවේ මේ ඉස්කෝලේට GH සරත් කියන ප්‍රින්සිපල් යටතේ 2005 ඉල 2005 අවුරුදු 10ක් ඉඳලා ගියා. අද වෙනකොට පාසල ගැන කොච්චර ආඩම්බරයිද? මම මේ පාසල හදනකොට තමයි ගියේ. මගේ දරුවෝ එකතු වෙලා මේ දේ කරන්නගෙන මම ඒ ආඩම්බරෙ පිට තමයි මෙහා ආවේ. මිස් කෙනමත් කිව්වොත්? කේ ජිනිතා මල්කාන්ති. ගුරුවරයෙක් වීම ගැන කොච්චර ආඩම්බරයි? මම ගොඩක් ආඩම්බර වෙනවා. මම ගුරුවරයෙක් වෙන්න ඕනේ කියලා හිතුවේ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒකයි මම ශිෂ්‍යාවක්. ඒ වගේම මේ කාලය තුල මම විශේෂ දක්ෂතා මාතෘකාවක් තිබුණා.
විද්‍යාලයේ දක්ෂතම පීඩිකාට හිමි කුසලාන හිමි කරගෙන තිනවා. ඒ වගේම දකුණු පළාතේ ප්‍රථමවරට සමස්ත ලංකා බැඩ්මින්ටන් සූරතා අනුසූරතා විදිනාගෙන තිනවා. ඒ වගේම ශිෂ්‍ය නායිකාවක් ලෙස සේවය කරා විද්‍යාලයේ. බොහොම සතුටේ කතා කරන්න ලැබීම. මිස්ගේ නමත් දයානි ආර්යවංශ මගේ නම. මේ වගේ දෙයක් කරන්න ගැන දරුවෝ කොච්චර අගය කිරීමක් කරනවා? විශාල සතුටක් දරනවා මේ සභාපතිතුමා මගේ පන්තියේ හිටියේ. ඒ නිසා මම අද මට තියෙන සතුට ඉතින් විශාල සතුටක් ඒක. මිස්ගේ නමත් කිව්ව? ඉලේසු යානි මිස්. දඟකාර ගෝලයේද හිටියේ අහිංසක ගෝලයේද? අහිංසකයත් හිටියේ දඟකාරයත් හිටියේ. මට මතක් කරොත් ගෝලයේ නම? අසීල. හොඳයි මේ ආශිෂයන් අතර ඉන්න ඔයාලා තමයි මුල් තැන අරගෙන මේක කරන්නේ. මගේ විශේෂය ඒ සමාර්ථයකුත් ගත්තා. සර්ගේ නමත් කිව්ව? මම නන්දලාල් හේවගේ. සර් දැක්කන් පස්සේ ගොඩක් කට්ටිය බය වෙනවද? එහෙම නැත්නම් ළඟට ඇවිල්ලා කතා කරනවා? මූණරනම් බය වෙනවා. නමුත් අඳුරගත්තට පස්සේ හොඳටම යාළු වෙනවා. ගොඩක් වෙලාවට දික් කලිසමද හදන්න හැදුවේ? එහෙම නැත්නම් නිල් කලිසමද? නෑ මම ඒතරම කලිසම ඇඳတာ කලිසමන්නේ වැදගත් කරම පිළිගත්තේ සිංහල ඇඳුම. සිංහල දේශීය සංස්කෘතිය වගේ කරන්න තමයි මට උනුනේ. මම දරුවන්ට කියා දුන්නේ මේ පැත්ත. සර්ගේ නමත් කිව්ව? මම එම්කේ අමරසේන. පවුලක් වගේ කණ්ඩායමක් ඉන්නේ. මේ පවුලත් එක්ක ඔච්චර කල් හිටියද? අවුරුදු 9ක් මේ සේවය කළා මේ පාසලේ. දරුවෝ කී දෙනෙක් ඉන්නවද අද වෙනකොට මේ පාසල ඇතුලේ? ඇත්තටම ඉන්නව විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මගේ ගෝලයෝපා ඉන්නව, අධ්‍යාපන අධ්‍යක්ෂකුරු පවා ඉන්නව, බිහි වෙලා ඉන්නව. ඉස්සගේ නමත් කිව්වොත්? ශාන්ත විජේවීර. පරණ ගීතවලටත් කැමති, අලුත් ගීතවලට දෙකටම කැමති ඉතින්. පරණ ගායකයෝ කීප දෙනෙක් මතක් කරමු. වික්‍රත් නායක, නඩුඩි අමරදේව. දැන් සින්දුවක් කියන්න කිව්වොත් කාගේ සින්දුවද පණක් වෙන්නේ? සාමාන්‍ය අමරදේවගේ සින්දුව. ශාන්ත මේරයා මේ කුමුදු මලේ සිරියා, අද කාන්ති වැදී සෞම්‍යා. ශාන්ත මේරයා මේ කුමුදු මලේ සිරියා, අද කාන්ති වැදී සෞම්‍යා. ඒ යදි මන කෝකිල ගීතේ, ඒ යදි වන් කෝකිල ගීතේ, කෝකයා විසිඳිලා එයිතිමී සිඳලාමී, නෙලවෙමු අපි සිත් සයුරේ, මීරයේ ගීත ගයාලා, මීරයේ ගීත ගයාලා, සුන්දර රඟපාලා. අපි නැලවෙමු මෙම විද්‍යාලේ, මේ සීතල මද පවනේ. අඩම්බරෙන් කතා කරොත් අවුරුදු කීයක් උගන්වලා තියෙනවද? මේ අවුරුදු 5යි. ඉතින් බලව පළවෙනි ෆිල්ම් එක බැලුවේ කොයි කාලේ? ඒක නම් ස්කූල් යන කාලේ. ඉතින් මම පාසල් යන කාලේ. ඒ කාලේ වගේද අද පාසල් කාලේ? නෑ, මුළු සෑහෙන වෙනස්. අද පාසලට දරුවෝ විසින් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොච්චර ආඩම්බරයිද ඒක? ඒ ගොඩක් සතුටු වෙනවා මේ වගේ කාලයක මේ වගේ දෙයක් ඒ දරුවන්ට මතක තිබීම ගැන ගොඩක් ඒ දරුවන්ට ස්තුති කරනවා. මෙතෙන් ටාවට පස්සේ අද කොච්චර ගුරුවරු දැක්කත් අපි පරණ කාලේ මතක් වෙනවා. ඉතින් ඒ අපි මේ හිට ගත කරපු කාලේ, ඉතින් මේ අපි ආදි සහෝදරියෝ දැක්කහම මිස්ගේ නමත් කිව්ව? පුෂ්පා ගලප්පත්ති. අවුරුද්දේ වැඩිපුරම වැඩ තියෙන්නේ කොයි කාලේ? මම හැම කාලෙම වැඩ කරනවා. තාමත් මේ ඉස්කෝලේ සේවය කරනවා. හැමදේමත් එක්ක අද වෙනකොට කොච්චර ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්? මට අද හරිම සතුටුයි. ඇත්තම කියන්නේ අපේ ආදිශි සංගමය කරන ලද මේ මෙහෙය ගැන මට කියන්න බැරි තරම් සතුටුවක් දැනෙනවා. මගේ ජීවිත කාලෙම ලැබුණ ඉතාම ලොකුම සතුට කියලා කියන්න පුළුවන්. ඒ තරම් සතුටුයි මගේ දරුවන් ගැන. විභාග කාලෙටද වැඩිපුර මහන්සි වෙන්න තියෙන්නේ? එහෙම නැත්නම් ස්පෝට් මීට් කාලෙ? ස්පෝට් මීට් කාලෙ. විභාග කාලෙට මොනවද කරන්නේ? විභාග වැඩ තියෙනවා. ඉතින් පේපර්ස් බලන්න තියෙනවා. දරුවෝ දිහා ගොඩක් ඇහැගහගෙන ඉන්නවනේ. ඉරිගහන පේපර් එකේ දිහාද ලියන පේපර් එකේ දිහාද? දෙකම. සගේ නමත් කිව්ව? මම සමරජීව. මම අවුරුදු 13ක් මේ ඉස්කෝලේ සේවය කරා. මට අද දකින්නකොට මේ පාසලේ විදුහල්පතිතුමත් වර්තමාන ගුණමණ්ඩලයත් විශාල සේවයක් කරපුවා පේනවා පැහැදිලිව. පාසල වෙනස් වෙලාද? පාසල පුදුමාකාර විදිහට වෙනස් වෙලා තියෙනවා. දරුවන්ගේ ලෙන්ගතුකම දැක්කම මට පුදුම මේ ආදරයක් දැනුණා. මගෙන් ඉගෙනගත්ත මේ ඉෂාන්, ඒ වගේ ගෝලය මේ සමරවීර,
ඒ වගේ ගෝලෙ මට දැක්කම මේ ඇවිල්ලා කතා කරා. ඉතින් මට පුදුම සතුටක් දැනුණා මේ මේ නැවතත් මම මේ පාසලට අලුත් වුණා වගේ මට දැනුණා. ඇසේ මధుර ජීවනයේ ගීතා නාමු අමාදාරේ. ඇසේ මధుර ජීවනයේ ගීතා නාමු අමාදාරේ. ක්‍රිති කඳන්සේ ජලධාරාවෝ පෙනේ පෙනේ හැලි හැලි කඳු මුදුනේ. බෘංගයෝ නද දිදි හැසිරෙත්දි බෘංගයෝ නද දිදි හැසිරෙත්දි සෝබන මල්ගොමුවේ. අද ඉන්න තැන එක බලද්දි කොච්චර ආඩම්බරයක් තියෙනවා. මං ගොඩක් ආඩම්බරයෙන් ඒක ගොඩක් සතුටු වෙනවා. දැන් ඉන්න තැන ගැන මතක් වෙනකොට වැඩිපුර හදන්න හැදේ දඟකාර ගෝලයද එහෙම නැත්නම් ඉදිරියට යන ගෝලයද? ඉදිරියට යන ගෝලය. ඒ විතර ඉදිරියට යන්න හොඳ පාඩමක් කියලා දෙන්න තියෙන්නේ. මොකද කියලා දුන්නේ? ඔව් අපි ඉතින් ගොඩක් ඉතින් ඒ පාඩම් සාමාන්‍ය විෂය සමගාමි ක්‍රියාවලිය දෙනකොට ඉතින් ගොඩක් දේවල් අපි කියලා දෙනවා. ඉතින් ඒකෙම ඒක මොනවාද කියන්නේ පාඩම්? මම මේ නිර්මාණකරණය හා තාක්ෂණ වේදේ. නිර්මාණකරණය සහ අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මේ පැත්තට කොයි විදිහට දරුවෝ යොමු කරන්නේ? ඇත්තරම නව නිර්මාණත් එක්ක දැන් සස්පිලට අර්ධයෙන් හඳුන දීපු තාක්ෂණ වේදේ විෂයමාලාවත් එක්ක ලොකු කාර්යභාරයක් තියෙනවා ඒක කරන්න. ආදරේ කරන කට්ටිය ආදරේ කරන්න දුන්නද එහෙම නැත්නම් එහෙම කරන්න එපා කිව්වද? ඒ දරුවා ඒ යන මගින් වළක්වන්න උත්සාහ කරා. මේ වෙලාවත් ලියුමක් එම හම්බ වෙනවා. ලියුම කියවනවද, ඉරනවද, එහෙම නැත්නම් සැර කරනවද? නෑ, ලියුම තියාගෙන ඒ ලියුමක් ඒ වගේ දෙයක් ලැබෙනවා බව අඟවලා පොඩ්ඩක් මේ ඒ ගැන කරුණු කියනවා. මේ පිටින් බාහිරෙන් කරුණු කියනවා ඒ ගැන දන්නා විදියට එය වැළැක්වීම සඳහා කරුණු ඉදිරිපත් කරනවා. ඇලින් දකුණු පළාතට දකුණ කෙනෙක් වීම දකුණු පාසලක උගන්වන්න ලැබීම කොච්චර ආඩම්බරයි. වාසනාවක් තියෙනවා මම මේ ස්කූලෙම ඉගෙන ගත්තෙත් මෙහෙම අවුරුදු 18ක් සේවය කරා. දැනට නම් වැඩ කරන්නේ නැහැ මෙහි. අපි කතා කරොත් මේ පාසල පිහිටි ප්‍රදේශය ගැන. කොයි විදිහකට පිහිටලා තියෙන්නේ? බතුරු දිස්ත්‍රික්කයේ අවසාන මේ කෙළවර අන්තිමම අවසාන කොනේම තමයි මේ පාසල පිරලා තියෙන හම්බන්තොට දිස්ත්‍රික්ක. සුදුගමුම දකින්නපු කාලෙටද කැමති? එහෙම නැත්නම් සාරිය ඇඳගෙන ඉස්කෝලේ උගන්වන්න අප කාලෙට? ගෙනගත්ත කාලේ තමයි හොඳ කියලා හිතෙන්නේ. එතන පවුලක් ඉන්නවා. මේ පවුලට කොච්චර ආදරේ? මුඩාක්ම ආදරේ. මිස් කෙනමත් කිව්ව? මගේ ජේම් ශාමලි මංගලික. මොනාද කියන්නේ? මං ක්‍රීඩා ශිෂ්‍යකරේ. විසිල්ලකට බයයිද? විසිල්ලකට කට්ටිය එනවද? මේ නවස්තරේ මම මෙහි අවුරුදු 5යි වැඩ කරේ. මේ දැන් මෙහෙම නෙමෙයි ඉන්නේ. ඒ කාලේ නම් මට හිටිය හොඳම ගෝලියෙක් හිටියා සුධීර කියලා. අද එයා පොඩ්ඩක් ඉහළම තැනකට ගිහින් තියෙනවා. දැන් අනිත් අයත් හොඳයි. ඉහළ තැනටම ගිය විත්ති මම හොඳට සතුටු වෙනවා ළමයා ගැන. ගොඩක් දේවල් තියෙනවා අනාගතය වෙනුවෙන් හිණ දකින්න මේ දරුවන්ට. මොන වගේ හිණයක්ද පෙන්වන්නේ? හැමදාම මම පෙන්වන හොඳ හිණයක් දරුවන්ට අනාගතේ මෙතන හරියට හිටියොතින් යන්න පුළුවන් ඉහළම ස්ථානට යන්න පුළුවන් කියන විෂන් එකක් තියෙනවා කියන එක මම පෙන්වුම් කළා. මොකද මේ පාසලේ විෂන් එකයි මිෂන් එකයි? මේ හොඳ අනාගතයක් ඇද්ද දරුවන් පිහි කිරීම. මං හාසයි ඔච්චර කතා කරපෙ කියලා අස්සන් සින්දුවක් අහන. උන් චිල්ලාත ටිලි කොයින්දෝ රන් සලු පිළිවලලු කොයින්දෝ දොයි දොයි පුතලපටි බිලින්දෝ මගේ රන් කඳ කෙරිටි කොයින්දෝ දොයි දොයි දොයිය පුතා bye 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 puta doi 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 puta bye 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 puta desman malak wage priyankarai sukumalai සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටි. කවුද? දසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකුමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටි. කවුද? මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා
පසු කරමින් මා කඳු වැටියෝ විටි පාළු සොහොන් පිටි රබර් වතු බඩ වැටි ගල් මුල් වල පය පැටලි වැටි වැටි මතකයි හඳ පානේ කැන්දන් ආ හැටි කව් මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා රාජ භෝජන නැත මට දෙන්නට සීන් සීන දුසලු නැත ගරු සරුවට වතු පිටි නැත ගරු සරුවට යාන්තමට ඇත දිවි රැක ගන්නට කවුද රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා නන්නානි නානන නනනනනන නන්නානි නානන නනනනන අපි ආපුංචි බ්‍රේක් එකක් ගත්තා බ්‍රේකෙන් පස්සේ නැවතත් තවත් පිරිසක් එක්ක කතා කරන්න හදන. අපි කතාව පටන් ගමු. මිස්ගේ නම කිව්වොත් මම රාණි ලතා. ඔච්චර ආඩම්බරයිද මෙයාලත් එක්ක ඉඳගෙන ඉන්න ලැබීම. ඇත්තටම ආඩම්බරයි. මේ පාසලේ අවුරුදු 12ක් මම සේවය කරලා තිනවා. මගේ පළමු පත්වීම මේ නාගලගමු ගාමිණී මහාවිද්‍යාලයට. මම ඇත්තට නාගලගමු ගාමිණී මහාවිද්‍යාලයේ වසර 125ක් මේ සමරන අවස්ථාවේදී මේ ගුරු පිරිසත් සමග ආදි ශිෂ්‍යයොත් සමග ඉතාම කැමැත්තෙන් ඉතාම ආඩම්බරෙන් තමයි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ගෝලෝ කී දෙනෙක් ඉන්නවද? ගෝලයෝ ඇති ගොඩක් මං 1997 ඉඳලා තමයි මේ පාසලේ සේවය කරන්නේ. උගන්නන දේවල් පරණ වෙනවද? අලුත් වෙනවා. උගන්නන දේවල් අලුත් වෙනවා නම් මොනවද අලුතෙන් කරන්න තියෙන්නේ? අලුතෙන් කරන්න තියෙන්නේ නව අධ්‍යාපන ලෝකයට නව ප්‍රවණතා ඇතුව දරුවන් බිහි කිරීම. අලුතෙන් හිතන්නද කියලා දුන්නේ? එහෙම නැත්නම් තියෙන දේවල් වැඩි දියුණු කරගන්න. තියෙන දේවල් වැඩි දියුණු කරමින් අලුතෙන් හිතන්න අලුත් යමක් කරන්න අලුතෙන් හිතන්න කියලා දුන්නා. ගොඩක් ජොබ් තියෙනවා. ඇයි ගුරුවරයෙක් වෙන්න හිතුවේ? මගේ ජීවිතේ මම හිතන්නේ ආත්මීය බැඳීමක් වෙන්නේ නැති ගුරු ජීවිතය කියන එක. මම වැඩියෙන්ම තෘප්තිමත් වෙන ජීවිතයක්. කළු බෝඩ් එකේද වැඩිපුර වැඩ කරලා තින්නේ? වයිට් බෝඩ් එකේ. කළු බෝඩ් එකේ. කළු බෝඩ් එකේ ලියද්දි කොච්චර සුන්දර හැඟීමක් තියෙනවද? ගොඩක් ලොකු සුන්දර හැඟීමක් තියෙනවා. ගොඩක් කලකට හුණු කෑල්ලටද එහෙම නැත්නම් මකනකටද වැඩිපුර කැමත්තක් තියෙන්නේ? හුණු කූරට. හුණු කූරට කොච්චර දේවල් ලියන්න එහෙම නැත්නම් කියන්න හැකියාවක්? හුණු කූරට කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියන්න. අවුරුදු කීයක් පාසලේ හිටියද? මේ පාසලේ 2013 ඉඳන් මම සේවය කරනවා. මිස්ගේ නමත් කිව්ව? මම නදි තරංගා. කාලේ වෙනස් වෙනවද? කාලේ දී යනවා. ඒ ගිවිගෙන යන කාලෙත් එක්ක ගෝලියෝ ගැන මොකද හිතෙන්නේ? ගෝලියෝ හරිම හොඳයි. අපිට වැඩි ඉදිරියෙන් ඉන්නවට තමයි අපි කැමති වෙන්නේ. මිස්ගේ නමත්? තමන්නනේ හරි. මිස්ගේ නමත් කිව්ව? මම සුරේ. මොනවද අද දවසේ වෙනකොට පාසලේ උගන්වන්නේ? විද්‍යාව විෂය. අත් කතා කරොත් අද පාසල කොයි වගේ තැනක තියෙන්නේ? තාපතිහල මට්ටමක තියෙනවා. හයිඩ්‍රජන් හීලියම් නියෝ නාගන් ක්‍රිප්ටෝන් සෙනොන් බොහෝ දේවල් තියෙනවා. ඒ හැමදේමත් එක්ක මොකද කරන්න හදන්නේ? සියල්ලම අපි තේරුම් අරගෙන වෙනින් වශයෙන් ගුණ හඳුනගෙන ඒ අනුව කටයුතු කරලා ඒයි උපරිම ප්‍රයෝජන ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. මෙතන ඉන්නේ ගුරුකුලකේද එහෙම නැත්නම් මොකද්ද කුලකේ? මෙතන ගුරුකුලකේ. සගේ නමත් කිව්ව? කේදී අන්ද්‍ර කුමාරේ. අපි කතා කරොත් කොච්චර සුන්දර කාලයක්ද මේ? ඇත්තට මට ගොඩාක්ම සුන්දර අතීතයක් තියෙනවා. මම ඉස්කෝලේ මේගෙනගෙන ආදි ශිෂ්‍යෙක් වශයෙන් වගේම ගුරුවරයෙක් වශයෙන් මේ ඉස්කෝලේ වැඩ කරන් ලැබීම හොඳ ස්ටාෆ් එකක් සහ දයාවර දරුවන් පිරිසක් කියන පාසලක් කියලා කියන්න පුළුවන්. පාසලේ පන්ති කාමරය ඉගෙන ගන්න කැමති කෙනෙක්ද? එළියට ඇවිල්ලා ඉගෙන ගන්න කැමති කෙනෙක්ද? එළියට ඇවිල්ලා ඉගෙන ගන්න තියෙන වඩාත් හොඳයි කියලා මම හිතනවා. ජීවිතේ කියලා දුන්න හොඳම පාඩම මොකක්ද? ඔයාට, ඔයාගේ ගුරුතුමා. ධෛර්යමත්ව, ශක්තිමත්ව, අභියෝග වලට හොඳට මුහුණ දෙන්න. තාමත් පාසල ඇතුළේ ඉන්න කෙනෙක් ඉදිරියට කොච්චර ආඩම්බරයි. මට ඇත්තට මම ඇවිල්ලා අවුරුදු 4ක් වෙනවා මේ පාසලට. මට ඉතාම ආඩම්බරයි මේ ගමේ ප්‍රජාව, ආදිශ්‍යෝ, අපේ ගුරුවරු, අපේ ළමයි ඔක්කොම සුහදව එකතු වෙලා වැඩ කරනවා. මම අදත් දැනුත් මේ ඉන්නේ මේ අපේ ඇත්ත වැඳුමින් නෙමෙයි, දැනුත් වැඩ කරගෙන ඉන්නවා මේ තෙමිලා ඉන්නේ හොඳටම. ඉතාම ආඩම්බරයි, ඉතාම සන්තෝෂයි, ඉතාම සතුටුයි මේ වගේ හොඳ ශක්තිමත් විදියට අවුරුදු 120ක් පරණ ඉස්කෝලේක උගන්වන්න ලැබීම ගැන. අද දෙන ලාංඡනය, අද දෙන කප් එක ගෙදර කොහෙද තියන්නේ? ඒක ඇත්තටම මම සියලු දෙනාට පේන එන තැන දොරෙන් ඇතුළු වෙනකොට පේන තැන තමයි මම තියන්නේ ඒක. මිස්ගේ නමත් කිව්ව? මම හංසිකා බාලගමගේ. ගොඩක් දේවල් කරන්න තියෙනවා.
ඒ හැමදේමත් එක මොනාද ඉස්සරහට වෙන්නේ? මම මේ පාසලට ඇවිත් දවස් සති දෙකයි. ඉතින් මේ වගේ සුවිශේෂී අවස්ථාවක පාසලත් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. දකුණේ කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් දකුණේ අයත් එක්ක එකතු වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ? මමත් දකුණේ කෙනෙක්. ඉතින් දකුණේ අය ගොඩක් සුහදශීලී. විශේෂත්වය මේ පාසලේ ගුරු මණ්ඩලය සහ ආදිශිෂ්‍ය සංගමයේ ඉතාම සුහදශීලීව මේ අවස්ථාවේ කටයුතු කරා. ඔවුන්ට මගේ දායකත්වය ලබා දෙන ලැබීම ගැන ගොඩක් සතුටුයි. සමහර දේවල් දැක්කම දැක්කේ නෑ වගේ ඉන්නවද? එහෙම නැත්නම් දැකලා ඒ දේවල් ගැන කතා කරන්න? සමහර දේවල් දැක්කේ නෑ වගේ ඉන්නවා. සමහර දේවල් ගැන කතා කරනවා. කතා කරන දේවල් කොච්චර සුන්දරයිද මේ පාසල් ජීවිතේ? ගුරුවරුන් සමග සහ ළමයින් සමග කතා කිරීමේදී يعني ජීවිතේට ගොඩක් අත්දැකීම් ලැබෙනවා. ඉතාම සුන්දරයි අත්දැකීම්. පාසල් පේමෙන්ට ඉඩ දෙන කෙනෙක්ද නැද්ද? ඒ වගේ අවස්ථා හමු වෙන්න පුළුවන්. මම තම කෙටි කාලයක් මේ පාසලට ඇවිල්ලා. ඉතින් ඒ අවස්ථාවේදී සිසුන් දරුවන්ට මට පුළුවන් විදියට අවවාද උපදෙස් ලබා දෙනවා. කැමති තමන් ආඩම්බරෙන් කතා කරන්න තමන් කරපු කීප දේවල් ගැන කතා කරොත් අවුරුදු කීයක් වැඩ කරාද පාසල වෙන්නේ? වසරයි. මේ කාලය ඇතුළතදී දරුවෝ කොච්චරක් හිටියද? 2000ක් විතර. මේ හැමදේම පාසල වෙනින් සේවය කරපු පිරිසක්. මොකද්ද මේ පාසලේ තියෙන විශේෂත්වය? මේ පාසලේ තියෙනවා ගැඹීර බවක් තියෙනවා. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් උගත් පරපුරක් බිහි කරපු පාසලක් තමයි මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. දකුණට ආවට පස්සේ මේ පාසල අනිත් පාසල් එක්ක මොන විදිහේ තරංගයක්ද තියෙන්නේ? මං හිතන්නේ අනිත් පාසල් තමයි මේ පාසලට තරඟ කරන්න කියලා තමයි මම දැනගන්න තියෙන්නේ. මේ පාසල තරඟයක් නැහැ කියලායි. මොනවාගේ මේ පාසලේ තියෙන ක්‍රීඩා විශිෂ්ට දේවල් පොඩක් මතක් කරගන්න. අධ්‍යාපනයේ පැත්තෙනුත් ඒ වගේම බාහිර ක්‍රියාකාරකම් සංගීතය, ශිෂ්‍ය බට කණ්ඩායම්, ක්‍රීඩා, වොලිබෝල් ඒ වගේ දේවල් වලින් සෑම දෙයකින්ම ප්‍රදේශයේ ඉදිරියම ඉන්න පාසලක් හිටන තමයි අපිට වාර්තා වෙන්නේ. අද පදක්කම කොහෙද තියන්නේ? පදක්කම හදවතේ. සගේ නමත් කිව්ව එම්.ආර්. විජේසේන. කොච්චර ආඩම්බරෙන් දත් දවසේ මෙතනට එන්නේ? හුඟක් කැමැත්තෙන් ආවේ. මොකද අවුරුදු 9ක් මම මේක වැඩ කරා. ඒ අවුරුදු අතීතෙට ගියොත් අවුරුදු කීයක් ආපස්? 1970 ඉඳලා 79 දක්වා. කොච්චර සුන්දර කාලයක්ද ඒක? කියන්නේ හරිම විනෝදෙන් හිටියා. ඒ වගේම අපි ඉගෙනීම කටයුත්තත් හරිම ආශාවෙන් කරා. මේ දවස්වල කැන්ටින් එකේ තිබ්බ රහ කෑම වර්ග කීපයක් මතක් කරමු. කැන්ටින් එකේ කියලා ඒ තරම් ලොකු කැන්ටින් එකක් තිබුණේ නැහැ. නමුත් අර ගුරුවරු එකතු වෙලා කැන්ටින් එකක් ටිකක් වගේ තමයි ඒකේ තිබුණා. කට්ලට්ස්, පැටිස්, ඔය ජෑම් පාරව මේව ඉස්සේ හැමදාම ඒ දවස්වල හොඳම තේ එක හදන්නේ. හොඳම තේ එක හදන්න හිටියා ළමයෙක් මෙහෙ. ළමයෙක් දිසානායක කියලා ළමයෙක් හිටියා. සගේ නමත් කිව්ව? ඩී.එච්. ගමගේ. කොහොමද අද දවස? අද දවස මමගේ ජීවිතේ ඉතාම ප්‍රීතිමත් දවසක් මට. ගුරුවරයෙක් වීම ගැන කොච්චර ආඩම්බරයෙන්? මම ගුරුවරයෙක් වීම පිළිබඳ මගේ ජීවිතයේ තියෙන වැදගත්ම ආඩම්බරය තමයි මා ගුරුවරයෙක් වීම පිළිබඳව. ගුරුවරයෙක් වෙන්න හිතුවේ? මම ගුරුවරයෙක් වෙන්න හිතුවේ මම හිතුවා මගෙන් මට පුළුවන් කියලා යමක් දරුවන්ට දෙන්නට. ඒක මොනාද ඉගැන්වුවේ? මම ඉගැන්වුවා ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව. ඉතිහාසය වෙනස්සලාද වර්තමානයේ වෙනස් කරන්නද කියලා දුන්නා. අතෝසෙම වර්තමානයේ වෙනස් වෙලා තියෙනවා. වර්තමානයේ සතුටුදායක විදිහට වෙනස් වෙච්ච බව මම හරි සතුටින් දකිනවා මේ වෙලාවේ. මිස්ගේ නමත් කිව්ව? මම KMG පුංචි හේවා. මොනාද ඉගැන්නුවේ? මම ඉංග්‍රීසි විෂය ඉගැන්නුවේ. අද දවසේ වෙනකොට කොච්චර සතුටින් ඉන්නවද? මම බොහොම සතුටින් ඉන්නේ මගේ ගුරු ජීවිතය ගැන. මම ඉතාම සාර්ථකව ගුරු ජීවිතය ගත කරලා තිනවා. මට ඒ ගැන බොහොම සතුටුයි. හරි ආසයි ඒ කාලේ උගන්නපු poem එකක් අහන්න. Lacey Mary, I will you get up? Will you get up? I Lacey Mary. Miss Kena Matku? මම ගංගා වීරසිංහ. කොච්චර කාලෙකින් ඉඳන් ආරංචි ආවද මෙහෙම දෙයක් වෙනවා කියලා? සති දෙකක් විතර වගේ වෙනවා ආරංචි වෙලා. කොච්චර සතුටද තියෙන්නේ ආයි පාරක් සාරියක් ඇඳලා පාසලෙන් ඇතුළට එන්න ලැබීම? මම ගොඩක්ම සතුටින් ගොඩක් කාලෙකින් තමයි මේ ස්කෝල්ට ආපහු ආවේ. පාසලේ ලස්සනම තැන් ගොඩක් ඇතිනේ. කොතනද දකින්නම ලස්සනම තැන? දැන් නම් තිබුණට වඩා ගොඩක්ම වෙනස්. අපි මම හිටියේ 86 ඒ ඊට වඩා දැන් ගොඩක්ම වෙනස් වෙලා ස්කෝලේ ගොඩක්ම හොඳ වෙලා දැන්. මිස් කෙනමත් කිව්ව? මං සුසීමා චන්ද්‍රකුමාරි. අතට මට අද හරිම ආඩම්බර දවසක්. මොනවාද ඉගෙනුවේ? මම දැනට සිංහල ගන්න. මං ඇත්තටම මේ පාසල ඉගෙනගෙන මගේ අද ගුරුවරු ගොඩක් මෙතන ඉන්නවා. මට ඒ හින්දා ගොඩක් සතුටුයි. හදවතට දැනෙනවා ඒක අද. ගොඩක් වෙලාවට කවියෙන්ද වැඩ කරේ? එහෙම නැත්නම් පාඩමෙන්ද?
මේ පාසලේ තිබ නිවාස පොඩක් මතක් කරෝ තින් ස්පෝට් මීට් කල් මම මහවැලි කැලණි වලවේ කියලා නිවාස තුනක් තිබුණා අපේ නිවාස තුනකට බෙදලා සෙල්ලම් කරා මම මේ පාසලේම ඉගෙන ගත්තේ මම මේ ක්‍රීඩා ගුරුවරයෙක් වශයෙන් සේවය කරනවා මගේ විදුහල්පති එස්.එච් කුමාරසිංහ සර් අපි පසුපසෙම හිටිය පද්මිනී මිස් ඊළඟ ජිනසෙන්ස අද ජීවතුන් අතර නැහැ ඒ වගේ එක දිගට කතා කරන එකද හොඳ එහෙම නැත්නම් පොඩක් නැවතීමක් තියලා කතා කරන එක එහෙම හොඳයි කතා කරානම් කොහමද ජීවිතේ වරදන්නේ හරි සතුටින් ඉන්නවා මිස්කේ නමක් කිව්ව මම කුසුමිනි අබේුණාද පවුලක් අය කණ්ඩායමක් ඉන්නේ මේ පවුල ඇතුලේ මොනවද කරන්න තියෙන්නේ අපි මම හිටියේ නම් මීට ටිකක් කලින් මම මේ ඉස්කෝලේ ඉන්න කාලේ හිටියේ අපි ටික තමයි ඉතින් අද දවසේ වෙනකොට දරුවෝ කොච්චරක් ඉන්න පාසලක්ද මේ දැන් ළමයි 800 ගණන්ක විතර ඉන්නවා මං හිතන්නේ මිස්කේ නමක් කිව්ව රේණුකා ගාල්ලගේ අද දවසේ කොච්චර සතුටෙන්ද ඉන්නේ ඇත්තටම සොඳුරු මේම සොඳුරු මොහොත උදා කර දීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබීයකට ඒ වගේම මේ අයහපත් කාලගුණය නිසා මේ සොඳුරු මොහොත නැති වෙයි කියලා බයෙන් හිටියේ මං නිවාඩුවක් ලැබෙන කාලේ එනකන්ද බලන් හිටියේ එහෙම නැත්නම් ඉස්කෝලේ ආයි පටන් ගන්නක අද නිවාඩු දාලා හරි එන්න හිටියේ ඉස්කෝලේ නිවාඩු කාලේ එනකන්ද බලන් හිටියේ එහෙම නැත්නම් ඉස්කෝලේ නිවාඩුවෙන් පස්සේ ආයි පාරක් මුණ ගැහෙනකන්ද බලන් හිටියේ මුණ ගැහෙනකන් බලන් හිටියේ මිස් කෙනම ප්‍රියංගිකා දවසේ පැය කීයක් වැඩ කරන්න ඕන පුළුවන් හැම වෙලාවෙම වැඩ කරන්න ඕන දරුවෝ වෙනුවෙන් පීරියඩ් කීයක් තිබ්බද පීරියඩ් 35ක් වගේ තියෙනවා වැඩ දඟම පන්තියේ මොකද්ද ළමයි හැමෝම දඟයි දඟකාර මෑද ඇස්සේ කොයි විදිහට ජීවිතේ කියලාද ඒගොල්ලන්ට හරි වැරදි කියලා දීලා ඒගොල්ලන්ට ජීවිතේ හරියට ගෙනියන්න අපි උදව් කරනවා ඔයාට ජීවිතේ පාඩමක් කියලා දීපු ගුරුතුමෙක් ගුරුතුමියගේ නම කිව්වොත් නන්දනී මිස් මොනවාද කියලා දුන්නේ ජීවිතේ පාඩම හොඳින් ඉන්න තමයි කියලා දුන්නේ ගම මායි පාර කඳිනවනම් මොන පන්තියටද යන්න ආස? එක වසරට. මිස් කෙනමත් කිව්ව? නදීකා ගුණතිලක. අද කොච්චර කාලයක ඉඳලා යාළුවෝද මෙතන ඉන්නේ? අවුරුදු 5ක් විතර ඉඳන් ඉන්න යාළුවෝ ඉන්නවා. එකටියත් එක්ක අද කොයි වගේ තැනකද ඉන්නේ? ඇත්තටම හරි සතුටුයි මේ අවස්ථාවට උදා වීම ගැන. සතුටක් තමයි දැනෙන්නේ. මිස් කෙනමත්. මගේ නම හේමාලි. ගේ නමත් කිව්ව මම ජීපි කාලින්ග මිස්ගේ නමත් කිව්ව කේකේ ජයදීර අවුරුදු කීයක් දෙන්නම එකතු වෙලා ගන්නවා ඉස්කෝලේ වසර 15ක් පමණ කාලයක් තිස්සේ ගණන් නැති නිසා එන්න ඉස්සලා දාවේ ඊට පස්සේද පස්සේ කොහමද ඉස්කෝලේ අද වෙනස් වීම අද සීඝ්‍ර දිනුවක් තියෙනවා මේ පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් සෑම ශේෂ්ත්‍රයකම ඉතා විශාල දිනුවක් තියෙනවා කොහමද අද දවස කොච්චර වෙනසක් එකද පාසලට අද දවස හරිම සන්තෝෂයි අපිට මේ වෙනස් වීම ලැබිච්ච හොඳම තෑග්ග මොකද්ද පාසලේ? මම මේ පාසලේ ගුවන්න කාලේ තුල මේ මං චිත්‍ර විෂය කරේ මේ දරුවෙක් පැරිස් ගියා. ඒක මට අදටත් මතක් වෙනවා. ජීවිතය කියන්නේ බලඇඳීමක්ද? එහෙම නැත්නම් ප්‍රකාශනයක්ද? දෙකම තියෙනවා. මිස්කරමත් කේසි එද්ද සිල්වා. අපි කතා කරොත් පවුලක් වගේ මේ පිරිස. මේ පිරිසට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. මිස්කරමත් කිව්වොත් ක්‍රිෂ්ණා දිසානායක. මොනවාද කියන්නේ මේ පාසලේ?
මම තර්ක ශාස්ත්‍රය මම මේ ස්කෝලෙම ඉගෙනගෙන ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා මේ ස්කෝලෙට යුනිවර්සිටි ගිහිල්ලා මේ ස්කෝලෙම යුනිවර්සිටි ගිහිල්ලා මේ ස්කෝලෙටම පත්වීම අරන් ආපු කෙනෙක්. සගේ නමත් කිව්ව? ඒපී ආනන්ද. අවුරුදු කීයක යාළුවෝ? අවුරුදු කීයක ගුරුවරුත් එක්කද මේ ඉඳන් ඉන්නේ? අවුරුදු 10ක් සම්පූර්ණයි. ඔන්නියෝ කතා කරුවා තින් ගොඩක් සුන්දර කාලයක්නේ බහු කරේ. අද දවසේ කොච්චර සතුටින් ඉන්න? බොහොම සතුටෙන් ඉන්නේ. වාගේ ගෝලියෝ පිරිසකුත් එක්ක ගුරුවරු පිරිසක් හිටියා. ඒකෝල දෙක බොහොම සතුටින් කතා කරන්න. ඊගෙන මත් TW සිරිවර්ධන. අද දවසේ කොච්චර සතුටෙන් ගත කරන? හොඳම හොඳ දවසක්. හරි හැපි. ඉංග්‍රීසි වචන කොහොමද දාලා කියනවල. අපි කතා කරොත් වැඩිහිටි ශිෂ්‍යයන් විසින් තමයි මේක සංවිධානය කරන්නේ. අගේ කිරීමක් කරු. ඒක එහෙමම වෙන්න ඕන. ඒ කාලේ අඩු හිටියෝ දැන් වැඩි හිටියෝ වැඩි හිටියෝ මේ වගේ දේවල් සංවිධානය කරන්න ඕන. අපි යමක් ඉගෙන ගත්තා නම් බොහෝ දෙනෙක් එකතු වෙන්න කැමති. නැවතත් එකතු වුණ පිරිසක් එක්ක අපි කතා කරනවා. අපි කතා කරොත් ඔයාලා කවුද? හා නාකුලගම ගාමිණී මහාවිද්‍යාලයේ ආශිෂ්‍ය සමරුම් කණ්ඩායම. අද දවස විශේෂයි ඔයාලට. මොකද්ද මේ දවස? මේකට 125ක ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ ඉතිහාසය තුළ බොහෝ දේවල් මේ විද්‍යාලයෙන් බිහි වුණා. ඒ අතරින් අපි බැලුවා මේ 125 සමරන මොහොතේ අපට උගන්වපු, අපට සලකපු අපේ ගුරුවරුන්, අපි මේ දක්වා ගෙන ආපු ගුරුවරුන්ට උපහාර දෙන්න. ඒ නිසා ඔවුන් එක්ක එකතු වෙලා බොහොම සංවේදී අවස්ථාවකට මට කියන්න පුළුවන්. ඔච්චර ගුරුවරු පිරිසක් අද එකතු වුණාද? ගුරුවරු 75කට 100කට වඩා අධික පිරිසක් අද එකතු වෙලා තියෙනවා. ඒ හැමදෙනාම එකතු වෙනවා වගේම තවත් බොහෝ පිරිසක් ඇති මෙතන. ඒ කට්ටියන් නම් වශයෙන් මතක් කරු. ඇත්තටම කියනවා නම් මේ සමරු මුලෙදි ආදි ගුරුවරුන්, ඒ වගේම ආදි ගාමිණී සොයුරු සොයුරියන්, ඒ වගේම ඔවුන්ගේ දෙමාපියන්, ඒ සෑම සියලු දෙනාම එකතු වෙලා බොහොම සංවිධාන ශක්තියකින් යුතුව මේ පවුලක් හැටියට මේ කණ්ඩායම බොහොම වර්ණවත් මේ අද දවස විතරක් නෙවෙයි දවස් 4ක බොහොම අපූර්ව වැඩසටහනක් තමයි ක්‍රියාත්මක වන්නේ. නම කිව්වොත්? මං ගාමිණී. ඔච්චර ආඩම්බරද මේ ටීම් එකත් එක්ක වැඩ කරන්න ලැබි? ඇත්තටම ගොඩක් සතුටුයි. මං දැන් මාසයක විතර ඉඳලා ඉතමත් දැඩි වෙහෙස වෙලා රෑ නිදිමරාගෙන පාන්දර 3-4 වෙනකම් වැඩ. ඉතින් මේ වගේ ටීම් එකක් එක්ක වැඩ කරන්න ලැබීම මං ලබපු ලොකු වාසනාවක්. පාසල් ජීවිතේ වගේමද අද දවසත්? අනේ අද දවස ඊට වඩා ටිකක් වෙනස්. ඇත්තටම පාසල් ජීවිතේ මෙහෙම නෙවෙයි අපි ඉන්නේ. නැන් ගුරුවරයා විදියට ඉන්නේ. නමුත් අද ඉතාම සැහැල්ලුවෙන් මේ පිරිස නිසා ඉතාම සැහැල්ලුවෙන් ඉන්නේ. අද පන්ති කීපයක් කට්ටියද? එක පන්තියද?
පන්ති කිහිපයක් කට්ටියෙන්. පන්ති කිහිපයක වයස් සීමාව පොඩක් කිව්වොත් එක එක වයස් වල කට්ටියනෝ අපි ගොඩක් කියන්නේ පොලොකු අය පොඩි අය ඔක්කොම එකතු වෙලා සමහර සාවගෙන් මේ වැඩ කරන්න ගත්තේ. අපි ඇවිල්ලා ඉන්නේ දකුණු පළාතට. දකුණේ කට්ටිය මේ වගේ වැඩක් කරන්න හේතුනේ ඇයි? ඇත්තටම ස්කෝල් වේදුවෙන් එහෙම දෙයක් කරන්න හේතුන මොකද අපි යාළුවෝ කට්ටිය එකතු වෙලා අපි කල්පනා කරා අවුරුදු 125ක් ස්කෝල්ට පිරීම නිමිත්තෙන් මෙහෙම දෙයක් කරත් හොඳයි කියලා. සුලගේ ලේලේනා මල්සේ දඟපා අප පාසල් ගිය කාලේ යාළුවෝ අත නැත වෙන අය ඇත කාලය මැව් වෙනසට අරුමින් සුලගේ ලේලේනා මල්සේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය ඉහි ඇත කාලය මැව් වෙනසට අරුමේ පන්තියේ අය පොඩි පන්තියේ අය සෑම දින එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය සෑම දින එක පන්තියේ විලසේ අප පාදල සිටුවරු සිටුවරු වෙන්නයි සලදොත් සිත් බැලුවේ සුලගේ ලේලේනා මල්සේ දඟපා අප පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ පාසල් ප්‍රේමයක් තිබ්බද? ඔව්. මේ ප්‍රේමය කොච්චර සුන්දරයිද? ගොඩාක් හොඳයි, සුන්දරයි. මේ යාළුවෝ එකට සපෝට් කරාද නැද්ද? දරා කවුද මෙයාට සපෝට් කරපු කට්ටිය? සපෝට් කරපු කට්ටිය මෙතන ඉන්නවා. මේ යාළුවෝ හැම යහපැත් ඉන්නේ. අද දවස විශේෂ දවසක්. කොච්චර කාලයක ප්ලෑන් එකක්ද මේ? මාස 3ක 4ක වගේ. වාගෙනමත් කිව්වොත්? නිලන් සංජීව. කොහොමද ජීවිතේ? සුන්දරයි. සමහර දේවල් ඉස්කෝලේ කාලේ වෙනස් වුණාද? වෙනස් කරගන්න try කරා. වෙනස් කරගන්න try කරා ගොඩක් දේවල්. කොහොමද අද දවසේ මේ කණ්ඩායමත් එක්ක ඉස්සරහට යන්නේ? ඇහෙන සතුටෙන් යන්නේ. වාගෙනමත්. නුවන් සමර විතර. කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවනේ. අද දවසේ කොහොමද වෙනස් කරේ? අද දවසේ කියන්නේ ජීවිතේ හරිම සුන්දර දවසක් තමයි. අත්‍තරම ඒක ජීවිතේ අමරණීය කියන්නේ හොඳටම අත්‍තරම කියන කතා කරගන්න බැරි තරම් ඒ තරම් හරිම කියන හිතර දැනෙන දවසක් කියලා කියන්න පුළුවන්. ගුරුන්ට දෙන්න දෙයක් ඇති. මොකක්ද ඒ දෙන්නේ? අත්‍තර වශයෙන්ම ගුරුන්ට දෙන්න මිල කරන්න බෑ. මොකද මිල වශයෙන් අපිට ගුරුවරුන්ට එහෙම දෙන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් අමිල මෙහෙයක් ගුරුවරු අපිට කරලා තියෙනවා. ඒකින්ද අපිට ගුරුන්ට මෙච්චර කියලා අපිට මිල මුදලින් කරන්න බෑ. නමුත් අපි හදවතේ තියෙන හැඟීම් උපරිම ගුරුන්ට තියෙන භක්තිය අපේ උපරිමම තියෙනවා. මොනවාගේ දේවල් සූදානම් කරගත්තේ මේ දවස් කීපය වල ගත කරන්න? ඉස්කෝලේට අවුරුදු 125ක් සැමරෙනවා. ඔව්, අපි අවුරුදු 125ක් සැමරන අභිමානවත් සංවස්තර උලක් සංවිධානය කරා. 29 වෙනිදා පිරිස් සජ්ජායනා, නොවැම්බර් 30 වෙනිදා මහා සංග්‍රහණය සහ සීලූම ප්‍රදේශවාසීන් පාසල් ආදි ගාමිණියන් පාසල් සිසුවන් සීලූම දෙනා වෙනුවෙන් මහා දාන පින්කමක් සූදානම් කරා. ඒ වගේම අපේ ජීවිතයේ අද අපි මේ ඉන්න තත්ත්වයට ගේන්න පුළුවන් ගුරුවරු නිසා. ඔවුන් දුන්න අවදන්, ඔවුන් දුන්න මාර්ගප්‍රදේශයත් එක්ක තමයි අද ඉන්නේ. අද මම මට පෞද්ගලිකව ගත්තොත් ජීවිතේ අමතක නොවන දවසක්. හරිම සංවේදී. අත්‍යවශ්‍ය වැඩසටහන ලස්සනයි. අපිට ගැහුවේ ගුරුවරු. අපිව හදන්න. අපි මේ තත්ත්වයට ගෙනල්ලා ගුරුවරන්ට උපහාරයක් දක්වනවා කියන්නේ ජීවිතේ ලොකුම ජීවිතේ ලද ලොකුම වාසනාවක්. ජීවිතේ හොඳම පාඩම කියලා දෙන ගුරුතුමයා කවුද? හොඳම පාඩම කියන්නේ එක ගුරුවරෙක් කියලා කියන්න බෑ. අපිට ගනුපු සියලුම ගුරුවරු ඉතාමත් ආදරෙන් ඉතාමත් හොඳට පාඩම් අපිට කියලා දී තියෙනවා. ඒ කට්ටියට ගෞරව කරන්න තමයි අපි මේ උළෙල පවත්න්නේ. අද දවස කොහොමද? අද දවස ගත්තොත් ආදි ගුරුවරු ආදි ශිෂ්‍යයන් අතර තියෙන සම්බන්ධය වගේම ආදි ශිෂ්‍යයන් සහ ගාමිණියන් අතර තියෙන සම්බන්ධය වැඩි වෙන දවසක්. ඉතාමත් ආඩම්බරයි, සන්තෝසයි. මොකද්ද මේ අයිඩිය එක? අයිඩියා එකද? අයිඩියා එක ඉතින් 125 අපි සමරන්න ඕනේ. කියන්නේ අපි ගුරුවරු අපි ඉස්කෝලේ ඉගෙන ගත්තා. අපි ගුරුවරු අපිට හැමදේම කියලා දුන්නා. ඉතින් අපිට ගුරුවරුන්ට කරන්න පුළුවන් උපරිම දේ තමයි මේක 125 අවුරුද්දේ සීමාව තුළ හිටි ගුරුවරු සියම ගෙන්වලා උපහාරයක් ගුරුපාලක් අපි සංවිධානය කරා. අපිට ඒක අපි එළිය තමයි අපි මේ දේ කරන්න හිටියේ. අපිට කරන්න අමාරු වුණා, වර්ෂාව නිසා බාධා වුණා. වාගෙනමත් කිව්වොත්? මම නිරෝෂන්.
එකෙක් නා එක එක දේවල් කරනවා. අද දවසේ එක දෙයක් කරනවා. කොච්චර ආඩම්බරයි? ගොඩාක් ආඩම්බරයි. අවුරුදු කීයක යාළුවද මෙතනින්? අවුරුදු සාමාන්‍යයෙන් මම මට වැඩි බාල කට්ටි ඉන්නවා, වැඩිමල් කට්ටි ඉන්නවා. සේරම එකා වගේ අපි ඉතින් වැඩ කරනවා. අද ඉන්න තැන ගැන කොච්චර සතුට වෙනවද? ගොඩාක් සතුට වෙනවා. ඒ සතුටත් එක්ක ගුරුවරු මොනවද කියලා දුන්නේ? ගුරුවරු කියලා දුන්න දේ ගැන දෙයින් අපි දැන් ජීවිතේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ දේ අරගෙන අපි දැන් ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. වාගෙනවත් ඩිවි චුලන් ඉස්කෝලේ කාලෙත් ඔය විදිය වෙන්න try කරාද? නෑ. ඒ try කරේ එහෙම වෙන්නේ නැතු වෙන්න කවුද කියලා දුන්නේ? ගුරුවරු. ගුරුවරු කීප දෙනෙක් නම් මතක් කරොත් වාගේ ජීවිතේ පාඩමක් කියලා දුන්නු. පුංචිව සර්, විදුවල්පති, පත්මිනි මිස්. හිනා වෙලා වැඩ කරනවා. මොකද්ද හිනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අන්තිමේ? හිනාවෙන් බලාපොරොත්තු නැහැ කියන්නේ ඉතාලම සාර්ථක උත්සවයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගුරු උපහාර උලලා. ටැග්ක්ක් දෙන්නේ නැති, සම්මානයක් දෙන්නේ නැති. ඒවා කොච්චර වටින දේවල් දෙය ඇයිට? මේ ඇත්තම එයාට වැඩි අපිට ගොඩාක් සන්තෝෂෙන් තමයි මේක පරිත්‍යාග කරන්න අපේ මේ ගුරු මේ මහත් මහත්මීන්ට. වාගේ නමත් කිව්ව. දුලානි. තුන් දෙනාත් එක මොකද කරන්ති? අපි සංගීතයේ කමිටු වෙන්නේ. ටීම් එකක් ඉන්නවා, තරුණ පිරිසක් ඉන්නේ. තරුණ පිරිස කොයි විදිහටද එකතු වෙන්නේ? ගොඩක් සතුටින්. ලකුණ කෙනෙක් කීම කොච්චර ආඩම්බරයි? ඇත්තටම ආඩම්බරයි. මොකද ඔයාලගේ රාජකාරිය? අපි තමයි මෙතන සංවිධායක කටයුතු මුලින් ඉඳලම කරේ. ඉතින් ඇත්තටම සතුටයි අද එකතු වෙලා කරපු දේ අද ප්‍රතිඵල තියෙනවා කියලා තේරෙනවා. මොකද්ද මේ අයිඩියා එක? අපි කාටවත් සංගීතක මණ්ඩලෙ දුන්න අයිඩියා එක මේක. සංගීතක මඩුලේ කී දෙනෙක් ඉන්නවා? 30කට වැඩි පිරිසක් ඉන්නවා. සදනාගේ උපතක් කියමි ලාගේ ආ දුක් නිවන යාගේ කියමි මේ කවි දෙවොල ආගේ ආ ඇඳෙමි සංගල ඉන වට රැලි කතා කරන් සූදානම් ඉන්නේ අදවස අපි රැඳී සිටින පාසලේ විදුහල්පතිතුමා සමග. ආයුබෝවන්. ආයුබෝවන්. වරුදු 125ක් සැමිරෙන පාසලක අදවස ඔබ විදුහල්පතිතුමා කොච්චර ආඩම්බරයි? ඉතාම ආඩම්බරෙන් මේ අවස්ථාවේ පසු වෙන්නේ. අවුරුදු 125ක් සමරන 1892 පාසල පටන් අරන් ප්‍රථම වතාවට මෙවැනි ගුරුප හරුල්ලක් පවත්වන අවස්ථාව. ඉත මේ හැමදේමත් එක්ක අද ගුරුවරු කොච්චර ප්‍රමාණයක් මේ ස්ථානයට එකතු වුණාද? පැරණි ගුරුවරු 100කට වඩා ප්‍රමාණයක් අපට එකතු කරගන්න පුළුවන් වුණා. අපේ ආචාර්ය මණ්ඩලයත් එක්ක 200කට කිට්ටු සංඛ්‍යාවක්. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා අපට සම්පූර්ණ මාන උග්‍රහය අවශ්‍ය පහසුකම් සියල්ල සපයලා දෙනවා. ආදි ශිෂ්‍යයන් තමයි මේ උත්සවය සංවිධානය කරේ. සියලුම සේවාවන් වියදම් සියල්ලම දරන්නේ ආදි ශිෂ්‍යයන්. අපි ආදි ශිෂ්‍යයන් ගැන ආඩම්බර වෙනවා මේ අවස්ථාවේ. එවැනි කටයුත්තකට මුල පුරමින් අපිවත් දිරිවත් කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන. අපි ඇවිල්ලා ඉන්නේ දකුණු පළාතේ පාසලකට. මේ පාසල කොයි වගේ තැනකද අදවසේ තියෙන්නේ? හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ වෙන්නේ මෙම පාසලෙන් හොම්මානේ ආශ්‍රිතව ඉසාම ලස්සන පරිසරයක් සහිත පාසලක්. භෞතික සම්පත් අතින් ඉතාම ඉහළයි. ඒ වගේම විභාග ප්‍රතිඵල විශේෂ සමගාමී ක්‍රියාවලියෙන් අද ලංකාවේ නම ගෙනෙන නාකුළුගම්මු මහාවිද්‍යාලයේ ලෝකේ පවා දන්නා පාසලක් බවට පත් වෙලා තියෙනවා. කලාපේ වෙනුවෙන් ඔබතුමා ඇවිල්ලා ඉන්නේ කොච්චර ආඩම්බරයිද ඒක? ලොකු අභිමානයක්. අවුරුදු 125ක් සමරන මේ මොහොතේ දැනුමේ කේන්ද්‍රය දකුණ වෙtti දකුණේ සංගල්ලේ විශිෂ්ටත්වය කරා යන නාකුළුගම ගාමිණී මහාවිද්‍යාලය අපිට ඇත්තටම අභිමානයක්. ගුරුවරු කොච්චර ප්‍රමාණයක් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණත් ගුරුවරු බොහෝ පිරිසක් අවුරුදු 125ක් කියන්නේ විශාල කාල සීමාවක්. දශක ගණනාවක සේවය කරපු තමන්ගේ සේවයක් අප කරපු ලොකු ගුරු පිරිසක් විදුහල්පතිවරුන් පිරිසක් එක්ක අද මට කතා කරන්න අවස්ථාව උදා වුණා. ඉදිරියට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හැමෝමත් එක්ක එකතු වෙලා? විශේෂ සමගාමී ක්‍රියාකාරකම් පැත්තෙන් ලොකු එකමුතුවක් මේ පාසල අනිත් පාසල්වලට පූර්වාදර්ශයක් දෙනවා. ජාත්‍යන්තරයේ දක්වා ගෙන ගිය විශිෂ්ටයින් බිහි කරපු පාසලක් විදිහට පාසලේ උන්නතිය වෙනුවෙන් අපේ ලොකු සැලැස්මක් ඉදිරි වර්ෂය තුළ ක්‍රියාත්මක වෙනවා.
සුජීවා මරසිංහ. අපි ඇවිල්ලා ඉන්නේ පාසලේ. ඔයාලා රාජකාරියක් තියෙනවා. මොකද්ද? මගේ නංගි තියෙන රාජකාරියේ సౌందර්ය නැටුම් විෂය උගන්වන එක. ඊට අමතර විෂය බාහිර ක්‍රියාකාරකම් දරුවන්ගේ හැකියාව, ඒ වගේම ගුණාත්මක බව ඒ සියල්ල සංවර්ධනය කරන එක තමයි අපේ ඉතින් විෂය. නර්තන විෂයේදී මේ දරුවන්ගේ ඇත්තම සුසමාහිත පෞරුෂ වර්ධනය කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම කලා හැකියාව දරුවගේ සංවර්ධනය කරන්න අපි බැඳිලා ඉන්නවා. මේ හැමදේමත් එක්ක මේ ටීම් එක ලංකාවේ කොයි කොයි තැන්වලද තමන්ගේ දක්ෂතා පෙන්නලා තියෙන්නේ? මොන වගේ සාධක සම්මානද ලැබිලා තියෙන්නේ? මම මේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. මේ පාසලෙන් තමයි මමත් ඇත්තටම ඉස්සෙල්ලාම సౌందර්ය විෂය ඉගෙන ගන්නේ. එතකොට ඊට පස්සේ මම 2009 වසරේ තමයි මේ පාසලට ගුරුවරියක් වෙලා එන්නේ. ඒක තමයි ඇත්තටම මගේ ජීවිතයේ සතුටුම අවස්ථාව. මොකද මම ඉගෙනගත්තු පාසලට සේවයක් කරන්න ලැබීම ගැන. කිව්වොතින් මොකද්ද ඔයාලගේ කණ්ඩායම? අපේ කණ්ඩායම නර්තන පහතරට සබරගමුව උඩරට කියන නර්තනාංශය එකතුව. ඉස්කෝලේ කී වසරේ? 12 වසරේ. පැකියා ඩාන්ස් කරනවද? එහෙම කියලා නෑ ඉතින්. එක එක දවසට වෙලාවන් වෙනස්. සාමාන්‍යයෙන් ඩාන්ස් කරනවා නම් කොයි වගේ වෙලාවටද කරන්න හොඳම වෙලාව? දක්ෂතාවයේ තියෙනව නම් නිවැරදි නැට්ටුවෙකුට ඕනම වෙලාවක ඩාන්ස් කරන්න මේ හැකියාව තියෙන්න ඕන. පෙරේට දාදරේ නැටුමට දාදරේ දෙකටම නැටුම ජීවිතයට සම්බන්ධයි. හදවතින්ම නැටුම වලට ආදරය කරනවා. මොකද්ද හොඳම පදේ? ප්‍රගුම් ගුණංගත් දෙකත් කතකුත. ඔය හැමදේමත් එක්ක මෙතන ඉන්න කණ්ඩායම ලංකාවේ කොයි තැනකට යන්න try කරන්න? ඉහළම තැනකට යන්න බලාපොරොත්තු වෙන්නේ. තෙවුනි. අවුල කී දෙනෙක් ඉන්නව? 5 දෙනෙක්. ඔයාගේ නමත් කිව්වොත්? ස්තේ ආලෝක. පුංචි පුංචි හීන ගොඩක් ඇතිනි. ගුරුවරු කියන දේවලුත් එක්ක කොයි වගේ තැනකට යන්න දාස? ඉහළම තැනකට. වා කවුද? මුතු. මුතු මොනවද ලැබිලා තියෙන්නේ සහතික සම්මාන වලට? බාහිර දේවල් ඉස්කෝලේ දැන් හැම එකකින් තියෙන දිස්ටි. වා කවුද? රවිෂා. රවිෂා. ගොඩක් ආයතම් තියෙනවනේ. මොනවද තියෙන දේවල්? මාලේ කරවෝ හෙඩ්ඩර්ස්. වා කවුද? දිල්මි. වාගේ නමත්? නෙත්මි. අපි කතා කරොත් වා කවුද? මම එම්කේ රංග. ලංකාවේ නැටුමට කොච්චර ආදරේද? නැටුම් කියන්නේ මගේ ජීවිතේ වගේ. අම්මා තාත්තා ඇරුණුකොට මගේ ගුරුවරු හැමදේම ඇරුණුකොට මම ඉස්සෙල්ලාම ආදරේ කරන්නේ නැටුමට. දෙන්නම එක විදිහට ඇඳගෙන මොකද ඔය දෙන්නා කද්ද ඔසේ කරන්න තියෙන්නේ? අද ගුරු පාරුසේ නර්තනයක් තියෙනවා. මොනවාගේ නැටුමක්ද ඉගෙන ගන්න ආස? එහෙම නෑ, සම්ප්‍රදායන් තුනම ඉගෙන ගන්න. ඔයාගේ නමත් කිව්වොත්? ලක්ෂාන්. පෞලි ඉස්සර පොඩක් කිව්ව? පෞලින්නේ අම්මයි තාත්තයි අයියයි මමයි මල්ලි. ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක්. ජීවිතේ අපි විඳිනකොට බොහෝ දේවල් අපේ ජීවිතෙන් ලං වෙනවා. අපේ ජීවිතෙන් ලං වෙන මිතුරන් අපේ ජීවිතයට අලුත් පාරක් කියලා දෙනවා. ජීවිතෙන් ලං වෙන ගුරුවරු අපේ ජීවිතේ හරි මාර්ගයට ගන්න උත්සාහ කරනවා. අද දවසේ අපි ජීවිතේ හරි මාර්ගයට ගත්ත බොහෝ දෙනෙක් එක්ක කතා කරා. ඒ ගුරුවරු පිරිසක් සමග. ඉතින් මේ සෑම දෙනාම ජීවිතේට අලුත් දේවල් කියලා දීලා තියෙනවා මේ සමාජයේ බොහෝ දෙනෙක්ව හදන්න. ඉතින් අද දවසේ අපිට සමුගෙන යන්න වෙලාව ඇවිත්. නමුත් අලුත් දවසක් උදා වෙනවා. ඒ අලුත් දවසේදී අපි ඔබත් සමග කතා කරන්න කැමතියි. 0777-507-605 0114-709-700 මේ දොරකඩ තරංග දෙකම ඔබට විරුද්ධයි. තවත් අලුත් දවසකදී ලංකාවේ සුන්දර තැනකදී ඔබත් මාත් කතා කරමු. ඉල්ලන ඔබට සුබ දවසක්.